සම්මා සම්බුදු සරණයි. වාසනාවන්ත පින්වන්ත ඔබ හැම දිනාටම තෙරුවනේ. අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සෑම දිනෙකටම නෙදුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවයම සැලසේවා. සබ්බ දානං ධම්ම දානං ජිනාතේ. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි. එනිසයි අද මේ පොසොන් පුන් පොහෝ දිනේදී ඔබට මේ උතුම් වූ ධර්මානුශාසනාවන් මෙලෙසින් ශ්‍රවණය කරන්නට මෙත්සදහම් විකාශයෙන් අවස්ථාව, අවකාශය උදාපත් වෙන්නේ. සුපින්නතුනේ ලක්දිවට උතුම් වූ බුදු සසුන දායාද වුණේ අදවන් පුන් පොහෝ දිනකයි. මෙත් අනුපුදු වන්දනා උතුම් වූ ධර්මානුශාසනා මාලාවේ තවත් සුපින්බර ධර්මානුශාසනාවක් සමගිනුයි ශ්‍රදහාවන්ත පින්වන්ත ඔබ සෑම දෙනෙක්ම මෙලෙසින් අපත් සමගින් එකහසු වන්නේ. සුපිනතුනේ අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ ලෙස වැඩමවා පදහලේ අවසරයි සිහිපත් කරන්නට පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක අපගේ පින්වන්ත ගෞරවනීය කල්‍යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේව පාදහාභි වන්දනීය නමස්කාර පූරකව සාදු නාද ලබා දෙමින් මේ උතුම් වූ ධර්මානුශාසනය සඳහා පිළිගනු ලබනවා. ඒ වගේම අද මේ ධර්මානුශාසනාවේ සැලැහැති දායකත්වය ගැන කටයුතු කරන ලැබුවේ කැනඩාවේ පදිංචි සම්පත් පතිරාජ මහතා, අනුපමා සඳරත් මහත්මිය, බොවිඳු පතිරාජ, සබිඳු පතිරාජ, යුවිඳු පතිරාජ යන ඒ පින්වන්ත පිරිස විසින්. ඒ සදහැපතුන්ගේ අරමුණු ලෙස මුදුන්පත් කොටගෙන තිබෙන්නේ සම්පත් පතිරාජ මහතාටත්, අනුපමා සඳරත් මහත්මිය, බොවිඳු පතිරාජ, සබිඳු පතිරාජ, යුවිඳු පතිරාජ යන පුතුන් ඇතුළු බන්දුල පතිරාජ පියාණන්, ලීලාවතී සේනානායක මෑණියන් ඇතුළු සියලුම ඥාතිත මිත්‍රාදී සියලු දෙනාට උතුම් වූ නිර්වාණාබෝධයේ පිණිස මේ කුසල කර්මයන් සාක්ෂාත් වේවා, හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝ සැපත්වන්ට දුනා වූ කරුණාවතී පෙරේරා මෑණියන්ටත්, පියතිලක සඳරත් පියාණන් ඇතුළු පරලෝ සැපත්වන්ට දුනා වූ සියලුම ඥාතිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම තමයි ඒ සදහැපතුන්ගේ අරමුණු ලෙස හුවා දක්වා තිබෙන්නේ. ඒ සදහාවන්ත පින්නතුන්ගේ ඒ උතුම් වූ අරමුණු, ඒ උතුම් වූ ප්‍රාර්ථනයන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. එසේනම් සුපින්නතුනේ අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරන්නට වැඩම වාවදහල පින්වන්ත දේශකයාණන් වහන්සේට පාදහාභි වන්දනීය නමස්කාර පූරකව සාදු නාද ලබා දෙමින් මේ ධර්මානුශාසනාව සිදු කරන්නට ආරාධනය කර සිටවා. අවසරයි අප පින්වන්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සා දක්ඛිනා සංඝගතා අප්පමේය පතිට්ඨා හිතා, පුග්ගලේසු තයා දින්නම් නතං තව මහප්පලං තේ. මෙසදහම් විකාශයේහි ප්‍රධාන අනුශාසක බක්කුල මහසෑ රදුන්ගේ නිර්මාතෘ පරම පූජනීය නම කියන්නට අවසරයි. ගලිගමුවේ ඥානදීප නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. අද මේ ධර්මානුශාසනාවෙහි දායකත්වය ගෙන කටයුතු කරන කැනඩාවේ පදිංචි සම්පත් පතිරාජ, අනුපමා සඳරත්, බොවිඳු පතිරාජ, සවිඳු පතිරාජ, යුවිඳු පතිරාජ කියන
මේ පින්වත් පවුලේ මෞදමෝපියන් දුවාදරුවන් ප්‍රධාන කොට ඇති ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තු ඇතුව මේ උතුම් දම්සභා මණ්ඩපයට සහ සම්බන්ධ වෙන වාසනාවන්ත සැදැහැති සත්පුරුෂ පිමතුනි, අද අපි මේ දෙන දානය සියලු දානයන් අතරත උතුම්ම දානයේ විදිහට බුදුරජාණන් වහන්සේ පවා වදාළ දානයක් අද අපි මේ දෙන්නේ. ඒ තමයි ධර්ම දානය. ධර්ම දානයේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මතක් කරන තැන බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ධර්ම දානය තුලින්මයි කෙනෙකුගේ ප්‍රඥා චක්ෂුෂය වැඩෙන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ, ප්‍රඥාව මෝරන්නේ මේ ධර්ම දානයෙන් කියලයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරන්නේ. එනිසා යම් කෙනෙකුගේ ප්‍රඥාව මේරීම පිණිස, ප්‍රඥාව වැඩිම පිණිස, ප්‍රඥාව ඇතිවීම පිණිස, ප්‍රඥාව වර්ධනය කිරීම පිණිස අපි යම් දායකත්වයක් කෙනෙකුට දෙනවද, ඒක නැවත නැවතත් උසස් තැන්වලම උපදින්නට හේතුවක් වෙනවා. අපි උසස් තැනක උපතක් කියලා කියන්නේ යම් තැනක මනසින් උසස් නම්. අන්න ඒ මනසින් උසස් තැනක තමන් උපදිනවා නම් ඒ මනසින් උසස් තැනක ඉපදීමයි අපි උසස් තැනක උපදිනවා කියලා කියන්නේ. නිවන් දක්නා ජාති දක්වාම තමන්ට මේ මනස උපකාරී වෙනවා ධර්ම මාර්ගය අවබෝධ කරගන්න. එනිසා මනුෂ්‍යතලය වගේම මනුෂ්‍යතලයෙන් එහාට ගියාට පස්සේ දිව්‍යතලවලදී ධර්මශ්‍රවණය කරන්න, ධර්මාවබෝධය ලබන්න අවශ්‍ය කරන වටපිටාව තියෙනවා. එනිසා මේ උසස් තැනක උපදින්නට මේ ධර්ම දානමය පින්කම උපකාර වෙනවා. මේ පින්කමේ තමන්ට ලැබෙන එක ආනිසංසයක් තමයි ඒක. අන්න ඒ නිසා අපි මේ බුද්ධ ශාසනය තුල තියෙන පූජාවන් අතරත අග්‍රතම පූජාව වන ධර්ම දානයයි දැන් මේ සිද්ධ කරන්නේ කියලා දායක පින්වතුන්ට අප්‍රමාණ සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ශාසනය තුල පවතින පින්කම් අතරත උසස්ම පින්කමක් අපි මේ සිද්ධ කරන්නේ කියලා අප්‍රමාණ සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් තමන්ගේ ජීවිතය පින්කම් අතට නැඹුරු කරගෙන, පින්කම් වලට බර කරගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ තුල තියෙනවා භෞතික සම්පත් වලින් ලබන්නට බැරි ලොකු මානසික සුවයක්. අපි ගොඩක් වෙලාවට දකින්නේ මිනිස්සු මානසික සුවය හදා ගැනීම පිණිස වැඩිපුර වට කරගන්නේ, වැඩිපුර අරගන්නේ, වැඩිපුර හරිහම්බ කරගන්නේ භෞතික සම්පත්. ඒ භෞතික සම්පත් හරිහම්බ කරගන්නෙම, භෞතික සම්පත් ගොඩගහ ගන්නෙම මානසික සුවය පතා. ඒ වුණාට අපිට තේරෙන දෙයක් තමයි මානසික සුවය ප්‍රාර්ථනා කරගෙන අපි භෞතික සම්පත්, ඒ කියන්නේ මේ පෙනෙන දේවල්, අතට අහුවෙන දේවල් මානසික සුවය පතා අපි මොනතරම් එකතු කරගත්තත් අපිටම තේරෙනවා පස්සේ අවස්ථාවක ඒ භෞතික සම්පත් නිසාවෙන් Tamanට වෙහෙසක් තියනවා කියලා. එනිසා භෞතික සම්පත් වලින් නෙවෙයි සතුටු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ ආධ්‍යාත්මික ගුණ වගාව තුළින් සතුටු වෙන්න බලන්න කියලා. එනිසා භෞතික සම්පත් වලින් ලබන්න බැරි පුදුම සතුටක් පින්දහම් කරන කෙනෙකුට ඒ කරන දම්පින්කම් ඔස්සේ ලබන්න පුළුවන් කියලා ඒව කරන කියන ඇත්ත හොඳ ආකාරවම දන්නවා. පින්දහම් කරන ඇත්ත, දම්පින් කරන ඇත්ත තමන්ගේ ජීවිතය අනේකාට කැප කරපු ජීවිතයක් හා සමානයි. එයයි ගත කරන ජීවිතය. අනේකාගේ දුකට, අනේකාගේ කනගාටුවට, අනේකාගේ වේදනාවට කැප කරපු ජීවිතයක් හා සමානයි පින්දාම් කරන්න, දම්පින් කරන්න පුරුදු වුණ ඇත්ත. ඒක භික්ෂු මහා සංඝ රත්නය අරමුණු කරගෙන හරි, එහෙම නැත්නම් එයින් පල්ලෙහා ඉන්න පිරිස් අරමුණු කරගෙන හරි, තමන්ගේ හිතවත් හිතවත් පිරිස් අරමුණු කරගෙන හරි තමන් ඒවට නැඹුරු වෙලා ඉන්නවා නම් ඒ අයට හැම වෙලෙම සතුටු වෙන්න පුළුවන්. මගේ ජීවිතේ මම මගේ පැත්තට විතරක් නෙවෙයි පාවිච්චි කරන්නේ, මගේ ජීවිතේ මම අනේකාගේ දුක වෙනුවෙන් පාවිච්චි කරනවා, මගේ ජීවිතේ මම අනේකාගේ කනගාටුව වෙනුවෙන් පාවිච්චි කරනවා, මගේ ජීවිතේ මම අනේකාගේ සතුට වෙනුවෙන් පාවිච්චි කරනවා. බලන්න ඒ දෙපැත්තම කවුරු හරි කෙනෙක් කලමනාකරණය කරගෙන ජීවත් වෙනවා නම් එයාට මොනතරම් මානසික අස්වැසිල්ලක් ලබන්න පුළුවන්ද?
මම ලැබපු මනුස්ස ජීවිතයේ මගේ පැත්තේ අභිවෘද්ධිය මගේ පැත්තේ දියුණුව වෙනුවෙන්ම විතරක් නෙවෙයි මම පාවිච්චි කරලා තියෙන්නේ. මම ලැබපු මනුස්ස ජීවිතයේ මං අනේකාගේ දුක වෙනුවෙනුත් අනේකාගේ දියුණුව වෙනුවෙනුත් අනේකාගේ නගා සිටුවීම වෙනුවෙනුත් මම පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ දෙපැත්ත ගැන යාට හොඳට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ සතුට ඔස්සේ යම් මානසික ධර්මයක් රැස් වෙනවා. අපි ඒකට කියනවා පින. ඒ දෙපැත්ත ගැන හිතනකොට තමන්ට සතුටක් උපදිනවා. ඒ සතුට ඔස්සේ මනස තුළ ගොඩනැගෙනවා මානසික ධර්මයක්. අපි ඒකට කියන මනුස්ස ගුණ. මනුස්ස ගුණයක් ඉස්මතු වෙනවා. මනුස්ස ගුණයක් ප්‍රකට වෙනවා. තමන් තුළ ඉපදිලා තියෙන මනුස්ස ගුණයක් තමන්ට දැනෙනවා. ඒ මනුස්ස ගුණය තමයි අපි පින කියලා හඳුන්වන්නේ. අනේ නිසා අපිට අනේකාගේ ಗುಣධර්ම සම්බන්ධව විවේචනය කරනවට කතා කරනවට වඩා අපි පුළුවන් තරම් බලන්න ඕන මහන්සි ගන්න ඕන දේ තමයි තමන්ගේ ಗುಣධර්ම ටික කොහොමද මම වඩා ගන්නෙ? මගේ ಗುಣධර්ම වල වැඩිලා නැත්තේ මොන පැතිද? මගේ ಗುಣධර්ම වල තව වැඩෙන්න ඕන මොන පැතිද? මගේ ಗುಣධර්ම වල වැඩිලා නමුත් තාම නොදියුණු තත්ත්වයේ පවතිනවා. එතකොට ඒ වැඩිලා තාම නොදියුණු තත්ත්වයේ පවතින දේවල් මොනවද? ඒව මම කොහොමද වැඩි දියුණු කරගන්න ඕන? අපිට තේරෙනවා යම් කෙනෙක් තමන්ගේ පැත්ත අවලෝකණය කරන්න තමන් තමන්ගේ පැත්ත හොඳ කල්පනාවෙන් බලන්න මහන්සි ගත්තොත් ඇත්ත වශයෙන්ම එයාට පිටස්තර දේවල් සම්බන්ධව කල්පනා කරන්න බලන්න වෙලාව නැත්තටම නැති වෙනවා. ඒ තරමටම මේ තමන්ගේ පැත්තේ තියෙන අඩුපාඩු තමන්ගේ පැත්තේ තියෙන අකුසල් තමන්ගේ පැත්තෙන් හැදෙන්න ඕන කුසල් ඒව ගැන අප්‍රමාණ තමන්ට එහාට හිත හිතා කල්පනා කර කර මේ පැත්ත වැඩි දියුණු කරගන්න පුළුවන්. මම තව මේ කල්පනාව අරගෙන යන විදිය කොච්චර දියුණු කරන්න ඕනද? මම තාම මගේ කල්පනාව අරගෙන යන්නේ සමාජ මට්ටමේ. ඒ සමාජ මට්ටමින් ඉහළට මට කල්පනාව අරගෙන යන්න බැරිද? අන්න ඒවා යම් කෙනෙක් කල්පනා කරනවා නම් අපි ඒකට කියනවා එයා කුසලය දියුණු කරගන්නවා. සමාජ මට්ටමින්ම කල්පනා කරලා දේවල් කරන කියන කෙනෙක් ගැන අපි කියන්නේ කුසල් දියුණු වෙනවා කියලා. සමාජ මට්ටමින් කල්පනා කරලා දේවල් කරන්න කියන ලේසි. නමුත් යම් කෙනෙක් මේ සමාජ මට්ටමින් උඩට කල්පනා කරනවද මෙයින් ඉහළට තමන් කොහොමද මේ සිත පවත්වන්න ඕනේ කියන කල්පනා කරනවද අන්න එතනදී අපි කියන්නේ යා කුසලය දියුණු කරගන්නවා කුසල් වඩා ගන්නවා කියලා. ඒ නිසා අපි වැඩිපුරම දියුණු කරන්න ඕන කුසලය. තව කොහොමද මම මේවා ගැන කල්පනා කරන්න ඕන? ඒවා නැවත නැවත තමන් ධර්මය ඔස්සේ දැනගන්න ඕනේ. කල්පනා කර යුතු පිළිවෙල සම්බන්ධව සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තුල හැරෙන්න වෙන කිසිම දහමක වෙන කිසිම ආගමක කල්පනා කළ යුතු පිළිවෙල පිළිබඳව දේශනා කරලා නැහැ. අපි තව මොනතරම් ආගම් පරීක්ෂා කළත් අපි තව මොනතරම් ආගම් ගැන පරීක්ෂණ කළත් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ තමයි මේ කල්පනා කළ යුතු පිළිවෙල ඉතාම හොඳින් දේශනා කළ ගුරුවරයා. ඒක මහා පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ මතක් කරලා දීලා තියෙන කල්පනා කරන පිළිවෙල මහා පුදුම දෙයක් ඒක. ඒකේ ගැඹුරට යන්න යන්න තමන්ට ඒ සම්බන්ධව ආසාවම ඇති වෙනවා. අන්න ඒකයි ධම්මකාමෝ කියලා කියේ ධර්මයට කැමැත්ත, ධර්මයට ආසාව ඇති වෙනවා. ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් තමන් කල්පනා කරන පිළිවෙල ධර්මානුකූලව නැවත නැවත කරන්න බලනවා. ඒ කරන්න බලනකොට එයාගෙන් පව් සිද්ධ වෙන්නෙම නැහැ. මේ ධර්මානුකූල කල්පනාව කොයිතරම් දුරට තමන්ගේ හිත ආරක්ෂා කරනවද කියනවනම් ධර්මානුකූල කල්පනාව තුළ යෙදෙන කෙනෙකු අතින් පව් සිද්ධ වෙන්නේ නැහැ. ධර්මානුකූල කල්පනාව වැඩි දියුණු කරන කෙනෙකුගේ අකුසල් එන්න එන්න අඩු වෙනවා මිසක එයාගේ අකුසල් වැඩි දියුණු වෙන්නේ නැහැ. එයාගේ පව වැඩි දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා පිනෙන් වැඩි දියුණු වෙනවා, එයා කුසලයෙන් වැඩි දියුණු වෙනවා. ඒ නිසා ධර්මානුකූල කල්පනාව හිතට මොනතරම් අස්වැසිල්ලක්ද? පවෙන් බැහැර වෙලා, අකුසලෙන් බැහැර වෙලා, පිනට බර වෙලා, කුසලයට බර වෙලා යම් කෙනෙක් කල්පනා කරනවද අන්න ඒකට අපි කියනවා ධර්මානුකූල කල්පනාව. භාග්‍යතුන් වහන්සේ කල්පනාව කොයිතරම් ඉහළට අරගෙන යන්න කියලා අපිට අනුශාසනා කරලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ මතක් කළා පුළුවන් තරම් මේ දෙපැත්තක් තියෙනවා, ඒ දෙපැත්ත ගැන බලන්න මහන්සි වෙන්න කිව්වා. අත්තනෝවාවෙක්කෙය්‍ය කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරලා තියෙන්නේ මේ පිටස්තර දේවල් නෙවෙයි අපි නැවත නැවත බලන්න මහන්සි වෙන්න ඕන. දෙපැත්තක් තියෙනවා, අන්නේ දෙපැත්ත නැවත නැවත බලන්න. ඒ දෙපැත්ත තියෙන්නේ තමන්ගේ පැත්තේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බැලිය යුතුයයි අත්තනෝව අවෙක්කෙය කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කළ ඒ දෙපැත්ත තියෙන්නේ එළියේ නෙවෙයි, ඒ දෙපැත්ත තියෙන්නේ තමන්ගේ පැත්තේ. ඒ තමයි සිත සම්බන්ධවත්, කය සම්බන්ධවත්. සිත සම්බන්ධවත්, කය සම්බන්ධවත්. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා මේ දෙපැත්ත සම්බන්ධව කල්පනා කරන්න. මේ සිත නැවත නැවත උපදිනවා කියන්නේ කයකට බැඳෙනවා.
උපදිනවා කියන එකේ අදහස ශරීරයකට රූපයකට බැඳෙනවා කියන එක. දෙවියන් අතරට ගියත් ඒ රූපයකට බැඳිලා යන්නේ. මිනිසුන් අතරට ආවත් ඒ රූපයකට බැඳිලා ඉන්නේ. තිරිසනුන් අතරට ගියත් ඒ රූපයකට බැඳිලා යන්නේ. പ്രേතයින් අතරට ගියත් අපේ මේ පියවිකාචයට නොපෙන්නුණාට പ്രേතයින් අතරට ගියත් රූපයකට බැඳෙනවා ගිහිල්ලා. නිරයට ගිහිල්ලා වැටුණත් රූපයකට බැඳෙනවා ගිහිල්ලා. එහෙනම් නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපාය තුල රූපයකට බැඳෙන්න පව අකුසලය මුල් වෙනවා. ඒ වගේම මනුෂ්‍යතලය දිව්‍යතලහය තුල රූපයකට බැඳෙන්න පින උපකාර වෙනවා. ඒ වගේම බ්‍රහ්මතලයක බ්‍රහ්මත්වයට අදාළ රූපයකට බැඳෙන්න ධානය උපකාර වෙනවා. එහෙනම් සිත නැවත නැවත මැරෙනවා කියලා කියන්නේ නැවත රූපයක් ගන්නවා. රූපෙට ආයුක රූපෙට ආයුෂ කාලයේ තියෙනවා. අපි සාමාන්‍ය දිනදා ව්‍යවහාරයේ තුල අද වෙනකොට අවුරුදු 80ක් 90ක් කියලා අපි කතාවට කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ රූපෙට ආයු කාලය මතක් කරන්නේ එහෙම අවුරුදු ගණන් වලින් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම මාර්ගය තුල යම් කෙනෙක් ගමන් කරනවද ඒ ගමන් කරන කෙනා තමයි මනාවම රූපෙට තියෙන ආයු කාලය දැනගන්නේ කියලා බුදුහාමුදුරුවෝ මතක් කළා. අපිට ගොඩක් වෙලාවට රූපෙට ආයු කාලය පේන්නේ අවුරුද්දෙන් අවුරුද්දට උපන්දිනේ දවසට. නමුත් ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් රූපය සම්බන්ධ ආයු කාලය මනිනකොට ආයු කාලය ගණනය කරනකොට ආයු කාලය මනින්නේ අවුරුද්දෙන් අවුරුද්දට නෙමෙයි රූපය සම්බන්ධ ආයු කාලය මොහොතක් මොහොතක් ගානේ බලන්න පුළුවන්. රූපේහි ආයුෂ පිරිහෙනවා නේද කියලා මොහොතක් මොහොතක් ගානේ Tamanට දකින්න පුළුවන්. ජීවත් වෙනවා කියන සමාජගත වචනය අපි පාවිච්චි කළත් ඇත්ත වශයෙන්ම රූපය සම්බන්ධව Taman එහාට කල්පනා කරනකොට Tamanට පේනවා රූපය සම්බන්ධව ජීවත් වෙනවා කියන අර්ථින් පැනවීමක් කරන්න බෑ. රූපය ජීවත් වෙනවා කියලා කියන්න බෑ. රූපයක් පවතිනවා කියලා කියන්න බෑ. මොකද රූපය සම්බන්ධ ආයු කාලය ප්‍රඥාවන්තයින්ට නැවත නැවත පේන්නේ කොහොමද? මොහොතක් ගානෙම පේනවා. රූපේ ආයුෂ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17යි. චිතක්ෂණයක් කියලා කියන්නේ අපිට ඒක මෙන්න මෙහෙමයි කියලා වෙන සමාන කරන්න ක්‍රමයක් නැහැ. තප්පරයකින් මිනිත්තුවකින් එහෙම සමාන කරන්න විදි පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම මේ ආයු කාලය සියුම් කරලා භාග්‍යතුන් වහන්සේ දක්වලා තියෙනවා. එයින් එහාට වෙන කෙනෙකුට දක්වන්න අලුත් දෙයක් ඇත්තෙත් නැහැ. ආයු කාලය සම්බන්ධව මේ චිතක්ෂණය නැමැති මිනුම් ඒකකයට එහාට ගිහිල්ලා ඒ චිතක්ෂණය නැමැති ස්වභාවය තව සියුම් කරලා දක්වන්න වෙන කිසිම කෙනෙකුට අවශ්‍ය අවස්ථාව බුදුරජාණන් වහන්සේ තියලා නැහැ. චිතක්ෂණය තමයි මනින්න තියෙන සියුම්ම අවස්ථාව. ඒ චිතක්ෂණ 17යි රූපකලාපයක් පවතින. එතකොට චිතක්ෂණ 17ෙන් 17ට 17ෙන් 17ට මේ රූපකලාප ඉතාම වේගෙන් වෙනස් වෙනවා. ගොඩ පිටින්ම ඇහැට වෙනම කනට වෙනම මූණට අත් දෙකට කකුල් දෙකට එහෙම වෙන වෙනම නෙවෙයි. චිතක්ෂණ 17ෙන් 17ට 17ෙන් 17ට ඉපද මෙරී යන ස්වභාවය සිද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. අපිට ඒක දැක ගන්න කොච්චර අමාරුද? ඒක පියවි ඇහැට පේන දෙයක් නෙවෙයි. ඒකයි ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයට ගෝචර වෙලා තමයි ඒක Tamanට වැටහෙන්නේ. එහෙනම් අපි මේ වයස යනවා කියන අදහසින් නැවත නැවත මේ අඳුන්වන්නේ මොකද්ද? මේ චිතක්ෂණ 17ෙන් 17ට 17ෙන් 17ට රූපයේ මරණය සිද්ධ වෙනවා. ඉපදීම තුළම මේකයි මරණය මේකයි කියලා වෙන වෙනම මැද හිඩසක් තියලා පනවන්න බෑ. මේ විනා මේ තප්පරේ ඉපදිනව මේ තප්පරේ මැලනව කියලා එහෙම බෑ. ඉපදීම තුළම මරණය. චිතක්ෂණ 17ෙන් 17ට රූපය මරණයටපත් වෙනවා. එහෙනම් වසරින් වසරට නෙවෙයි. ඒ අපේර ප්‍රතග්ජන ස්වභාවය නිසා අපි එන් එහාට දන්නේ නැති නිසා කල්පනා කරන්න. ධර්ම ශ්‍රවණය නොකරන ඕනම කෙනෙකුට පේන්නේ වසරෙන් වසරට තමයි මේ රූපේ මියදීම රූපේ මරණයටපත් වීම සිද්ධ වෙන්නේ කියලා. ඒ ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුන් ඒ මොට කල්පනාවෙන් අයින් වෙනවා. ඒක මොට කල්පනාවක්. ඒක සීමා වුණ කල්පනාවක්. ඒ මොට වූ සීමා වූ කල්පනාවෙන් එහාට ගිහිල්ලා ආන්න එහාට පේන්න ගන්නවා. චිතක්ෂණ 17ෙන් 17ට චිතක්ෂණයක් කියලා කියන්නේ මෙහෙම තප්පරයකින් කියන්න බැරි තරම් අඩු කාලයක්. ඒ තරම් වේගවත් මේ රූපයේ පරිහානිය. එන රූපේ ජීවත් වෙනව නෙවෙයි. රූපය පවතිනව නෙවෙයි. රූපයක් ඉන්නව නෙවෙයි. රූපයක් තියෙනව නෙවෙයි. එහෙනම් මෙතන චිතක්ෂණ 17ක් ඇතුළත මේක ඉපිද නැසී යනවා. උපත විපත දෙකම චිතක්ෂණ 17ෙන් 14 17ෙන් 14 සිද්ධ වෙනවා. ඒ තරම්ම වේගවත්. ආන්නේ ඒ සම්බන්ධව දකිනවා. ඒ සම්බන්ධව කල්පනා කරන කෙනෙක් වෙනවද? එයා තවදුරටත් කල්පනා කරනවා රූපයේහි උපත විපත පමණද පවතින්නේ. රූපෙහි උපත විපත පමණද පවතින රූපෙහි උපත විපත දැක ගන්න පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්ද ඩිංග 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 එක විදිහක නෑ කියලා Tamanට පේනවනේ.
ගිය අවුරුද්ද හිටපු කෙනා මේ අවුරුද්ද වෙනකොට උස ගිහිල්ලා මහත් වෙලා කෙස් සිදිලා ඇස් නොපෙනී ගිහිල්ලා කන් නැ මොන මොනව හරි අඩුපාඩුකම් තියෙනවනේ. එහාට යන්න යන්න මේ ශරීරය තුළ මේ රූපය තුළින් මතු කරන අඩුපාඩුකම් කොතෙක් ඇති කියලාද හිතන්නේ? වයස ගත වෙන්න වයසින් එහාට යන්න යන්න අපිට මේ රූපයේ ලාභයක් නැහැ. මේකට මොනතරම් වසඟ වෙලා මේකට මොනතරම් වහ වැටිලා මේක මමත්වෙන් අරගෙන තමන් හිතන් හිටියත් මේකට මමත්වයක් පණවන්න බෑ. මේක තමන්ට යටත් නැහැ. මේක තමන්ගේ මතයට, තමන්ගේ අදහසට, තමන්ගේ ඕනකමට පවතින්නේ නැහැ. තමන්ට තබා අඩුම තරමේ රූපයට බෙහෙත් කරන වෛද්‍යවරයෙකුටවත්, රූපය සම්බන්ධ බෙහෙත් කරන වෛද්‍යවරයෙකුටවත් මේ රූපය මතේ තමන්ගේ මතයට පවත්වන්න බෑ. එහෙනම් මේ නිකන් හිස් හැඟීමක්, පුහු හැඟීමක්. අවබෝධයේ දුරස් වෙලා නිසා, ප්‍රඥාව මෝරලා නැතිකම නිසා වෙන් තමන්ට ඇති වෙන පුහු හැඟීමක්, හිස් හැඟීමක් මේ තියෙන්නේ. මේ හැඟීම තුළ කිසිම වටිනාකමක් නැහැ. මේ මම නැමැති හැඟීම, මමත්වය නැමැති හැඟීම, මේ මමත්වෙන් ගත්ත ස්වභාවය, රූපය මමත්වෙන් ගත්ත ස්වභාවය තුළ කිසිම වටිනාකමක් නැහැ. ඒක නිකම්ම නිකං හිස් වූවක්, ශූන්‍ය වූවක්, පුස්සු අදහසක් විතරයි. එහෙනම් චිතක්ෂණ 17, 14, 14 උපත විපත, උපත විපත එකටම සිද්ධ වෙන ස්වභාවයක් රූපය තුළ තියෙන්නේ. අපි ඒකට කියන උස්ස යනවා, මහත් වෙනවා, ලොකු වෙනවා කියලා. ඒ සමාජගත වචන. සමාජගත වචන. ධර්මය තුළ තියෙන ඒ සමාජගත වචන වල නෙවෙයි මේ ස්වභාවය මතු කරන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ ස්වභාවය මතු කරන්නේ උප්පාදවය, උප්පාදවය. එහෙම නැත්නම් උදයවය, උදයවය. මොහොතක් පාසාම තමන්ට මේක දකින්න පුළුවන්. මේක සත්‍යයක්. මේක සත්‍යයක්. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. ඒක එහෙම නෙවෙයි කියලා කාටවත් කියන්න බෑ. තමන් මේක මොහොතක් පාසා මේ උදේවය ස්වභාවයේ මේ රූපයට අයත් වූවක්. උදේවය ස්වභාවයේ මේ හැම රූපයක් තුළම පවතිනවා. රූපයක් කියන්නේ ධාතු එකතුවක් කියන එකයි. ධාතුන් එකතු වුණාට පස්සේ තමයි රූපයක් නිර්මාණය වෙලා තියෙන්නේ. රූපයක් හැදිලා තියෙන නැතුව කවුරුත් මැව්වා, කවුරුත් හැදුවා, කවුරුත් පහල කළා නෙවෙයි. රූපය කියලා කියන්නේ හැම තැනම මොන යම් ක්‍රමයකට හෝ තමන්ට මනුස්සයෙක්ගේ ස්වරූපෙන් හෝ, තිරිසනෙක්ගේ ස්වරූපෙන් හෝ, දෙවියෙක්ගේ ස්වරූපෙන් හෝ, ගහක ස්වරූපෙන් හෝ, ගලක ස්වරූපෙන් හෝ, වාහනයක හෝ, ගෙයක හෝ, මොන යම් ස්වරූපයකින් හරි තමන්ට දැర్శණය වෙන රූපයක් තියෙනවද? ඒ රූපය මේ ධාතු මූල එකතුවක්. ධාතු මූල හැම වෙලාවෙදිම එකලෙසව පවතින්නේ. ඒව යම් තැනක එකතු වෙලා යම් නිර්මාණයක් ගොඩනගලා තියෙනවා නම් ඒ සෑම තැනකම මේ ධාතු එකතුවෙන් නිර්මාණය වුණ යමක් වෙද්ද, යමක් පවතිද්ද, ඒක මොහොතක් පාසා මේ ධාතුවල තියෙන කුපිත ස්වභාවය, කිපෙන ස්වභාවය. ධාතු එකලෙසක පවතින්නේ නැහැ. ඒ වගේ තියෙන නිතරම වෙනස් වෙන ස්වභාවයක්, කුපිත ස්වභාවයක් තියෙන්නේ. ආහන්නේ ස්වභාවයටපත් වෙනවා. එතකොට අපි මේ ඇහෙන් ගන්න, අතින් අල්ලන මේ සෑම දෙයක්ම, හිතින් අරගන්න සෑම දෙයක්ම මේ කිපෙන ස්වභාවයට යටත් වුණ දේවල්. ඒ කියන්නේ වෙනස් වීමට යටත් වුණ දේවල්. රූපයෙන් එහාට ගිහිලා කල්පනා කරනකොට එයාට තවදුරටත් බලන්න පුළුවන් මේ රූපයේ ස්වභාවය. මෙහි රූපයේ ස්වභාවය හැර තව තමන්ට දකින්න ස්වභාවයක් තියෙනවා. එතකොට තමන්ට පේනවා රූපයටත් වඩා වේගවත්ව වෙනස් වෙන තව ස්වභාවයක් තියෙනවා. පුදුම තරම් වේගවත්ව රූපය සම්බන්ධව යම් තියෙනවා කියන හැඟීමක්, පැනවීමක් කරන්න පුළුවන් උනත් රූපයට එහා ගිහිල්ලා හිත සම්බන්ධව බලනකොට රූපයටත් වඩා වේගවත් ස්වභාවයක් මේ හිත මාරුවීම. හිත මාරුවීම කොයිතරම් වේගවත්ද කියලා කියනවනම් ඒක භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ චිතක්ෂණයයි. රූපය චිතක්ෂණ 17 මැරෙන්නේ. හිත චිතක්ෂණෙන් චිතක්ෂණයට එතනත් උප්පාද වය තියෙනවනේ. චිතක්ෂණ 17ක රූපය තුලත් අරතරම් වේගවත්ව මාරු වෙන රූපය තුලත් චිතක්ෂණ 17, 14 වේගවත්ව මාරු වෙන රූපය තුලත් උප්පාදවය තියෙනවා. එක චිතක්ෂණයක් පවතින සිත තුලත් උප්පාදවය ස්වභාවය තියෙනවා. මොනතරම් ලස්සන දර්ශනයක්ද බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. එතකොට එයාට පේනවා මේ දෙපැත්ත ගැන කල්පනා කරනකොට මේ දෙපැත්ත සම්බන්ධවම තමන්ට කල්පනාවට එන්නේ වෙනස් වීමක් පවතිනවා, අයිති නැති ස්වභාවයක්. මේ යම් යම් මාතෘකා වලින් යම් යම් නම් වලින් අයිතියක් පනව ගත්තට මේ එක පැත්තකටවත් අයිතිකම් කියන්න බෑ නේද කියලා තමන්ට ගැඹුරු ඥාන දර්ශනයක් පහළ වෙනවා. ආන්න ඒ ඥාන දර්ශනය උදයව්‍ය ඥානය. තමන් යම් පමනකට මේ කල්පනාව ගන්නවද ඒ ගන්න හැම මොහොතකදීම තමන්ට උපදිනවා උදයව්‍ය ඥානය, උදයවය ඥානය. එහෙනම් මේ බුද්ධ ශාසනය පවතින කාලේ තමන්ට පුළුවන් මේකෙන් එතර වෙන්න. මේ ස්වභාවය දැනගෙන, මේ ස්වභාවය දැකගෙන, මේ ස්වභාවය තේරුම් අරගෙන තමන්ට පුළුවන් මේ වලෙන් ගොඩ එන්න. මොන වලද? මේ සංසාරයේ නැමැති මහා දුක් වල.
සංසාරයේ නැමැති මහා දුක්වල රූපෙට මේ නැවත නැවත මේ සිත බැඳි බැඳි ගමන් කරන මේ සංසාරයේ නැමැති මහා දුක්වලෙන් තමන්ට ගොඩ එන්න පුළුවන්. මේකේ මොන දුකක්ද තියෙන්නේ කියලා තමන්ට කල්පනා කරනකොට තේරෙනවා. මේක හිතාගෙන ඉන්න විදිහ සැපතක් කොහෙත්ම නෑ නේද මේ ජීවිතය තුළ. ජීවිතය කියලා කියන්නේ උපතේ සිට විපත දක්වාම දුකටම බඳුන් වන්නක්, දුකටම පරිවර්තනය වන්නක් ජීවිතය. ඉතින් ඒක බොහොම ගැඹුරු ඥාන දර්ශනයක්. එතනට තමන්ට එන්න පුළුවන් නම්, එතනට එන්න උපකාර කරන වටිනාම දේ තමයි මේ ධර්මය, සම්බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනාව. ඒ දේශනාව තුළ තමයි මේ පැහැදිලි කිරීමට කල්පනාව යොමු කරන්න කියලා මතක් කරලා තියෙන්නේ. කුසලස්ස උපසම්පදා, මේ පැහැදිලි කිරීමට කල්පනාව යොදවන්න මහණෙනි කිව්වා. ඒ නිසා පිනෙන් විතරක් පෝෂණය වෙලා හරියන්නේ නැහැ. පිනෙන් සසර යන්න පුළුවන්. පිනහරහා සසර යන්න පුළුවන්. පිනෙන් නිවෙන්න බෑ. නිවෙන්න නම් එයා මේ දර්ශනයට හිත යොදවන්න ඕන, මේ කල්පනාව ගන්න ඕන. මේ කල්පනාව අරගෙන මේ කල්පනාවෙන් එයා ටික ටික සිත සම්බන්ධවත්, කය සම්බන්ධවත් එයා තමන්ගේ කල්පනාව දිග්ගස්සන්න ඕන, දිගාරින්න ඕන. ඒ කල්පනාව දිගාරින එයා මේ ලෝකයෙන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා. මේ ලෝකෙන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා. පංචස්කන්ධ ලෝකයෙන් මිදුන කෙනෙක් බවට. පංචස්කන්ධ ලෝකයේ තුල සැපක් නැහැ. මොහොතක් පාසා ගෙවි ගෙවි යන ධර්මතාවය නම් මේ තුල පවතින්නේ. මේකේ කොහොමද සැපක් පනවන්නේ? ඒ නිසා මේක කල්පනාවට වැටෙන කෙනා, මේක කල්පනාවට ගන්න කෙනා තියෙන්න අරිනවා මිසක මේක සම්බන්ධව අමුතු හැඟීමක් හදාගන්නේ නැහැ. ආන්න මමත්වයේ දුරු වෙනවා. මමත්වයේ කැඩෙනවා, සක්කාය දිට්ඨිය කැඩෙනවා. මේ ආත්ම ග්‍රහණය, මේ ආත්මීය ස්වභාවයෙන් අරන් තියෙන්නේ. ආත්මීයයි. බැඳීමක් ආත්මීය කියලා කියන ආත්මීය ස්වභාවයෙන් අරන්. අන්නේ ආත්මීය ස්වභාවය දුර වෙලා යනවා. ඒ දුර වීම නිවනට මඟ වෙනවා. යම් තැනක ආත්මීය ස්වභාවයේ දුර වෙනවද? ආත්මීය ස්වභාවයේ දුර වෙන තමන්ගේ කල්පනාව ආත්මීය ස්වභාවයේ දුර කිරීම පිණිස වැටෙනවා නම්, ඒ ආත්මීය ස්වභාවයේ දුර කිරීම පිණිස කල්පනා කරන හැම කෙනෙක්ම කුසලස්ස උපසම්පදා කියන தත්වෙට පත් වෙනවා. එහෙනම් සෝවාන් මාර්ගඵලයේදී ආත්මීය ස්වභාවය දුර වෙනවා යම් මට්ටමකට. ඒ සෝවාන් මාර්ගඵලයේ ඉන්න කෙනෙක් එතනින් එහාට තවදුරටත් ආසාව උපදවාගෙන ඒ ආත්මීය ස්වභාවය දුරු කරන්න, ඒ ආත්මීය ස්වභාවය තුළ ඇති හරයක් නැහැ, එහි පවතින්නේ පුස්සක් විතරයි කියලා දකින්න නැවත මහන්සි වෙනකොට එයාට සකදාගාමි මාර්ගඵලයේපත් ලැබෙනවා. ඒ සකදාගාමි මාර්ගඵලයේ තුල ලැබෙන අවබෝධයේ ප්‍රමාණයට වඩා අනාගාමි මාර්ගඵලයේ තුලදී අවබෝධයේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ අනාගාමි මාර්ගඵලයේදී ලැබෙන අවබෝධයේ ප්‍රමාණයට වඩා රහත් මාර්ගඵලයේදී සියල්ල ශූන්‍යයි, හිස්සුවක් බවට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතෙන්දී කිසිවක් සම්බන්ධ ඇලීමක්වත්, කිසිවක් සම්බන්ධ ගැටීමක්වත් නැති බොහෝ මධ්‍යස්ථ භාවයක් Tamanටම ප්‍රකට වෙනවා. කිසිවක් සම්බන්ධව ඇලීමක්, කිසිවක් සම්බන්ධව ගැටීමක් නැති මධ්‍යස්ථ භාවයක් Tamanට තමන් තුලින් ප්‍රකට වෙනවා. භාගතුන් වහන්සේ මතක් කරනවා, අන්න ඒ ප්‍රකට වෙන ස්වභාවය තමයි මේ ශාසන මග තුල තමන්ට ලබන්න පුළුවන් උප්පරිම ඵලය. එයා දිනුවා වෙනවා. එයා ලෝක ජයග්‍රහණය කරා වෙනවා. එයා ලෝකය දිනුවා වෙනවා. ඉම්මෙ පිටා කවුරුත් ලෝකෙ දිනලා නැහැ. දිනුවා කියලා කතා කළාට, කිව්වට, අපිත් අප්පුඩි ගැහුවට දිනුවා කියලා හැම වෙලේදීම ඔළුවට ගන්න ඕන. දිනුවා නම් යට ඉන්නවා. ඒ දිනුම පෙරදුමක් කරන්න බලාගෙන ස්වභාවයක් තියෙනවා. දිනුවා කියලා යම් තැනක අපි මේ ලෝක ස්වභාවය තුළ දිනුවා කියලා කතා කරන හැම තැනදීම අපි කල්පනාවට ගන්න ඕන දේ තමයි යට ඉන්නවා. ඒ දිනුම පරාජයටපත් කළ හැකි ස්වභාවයක් පවතිනවා. නමුත් මේ ලෝකයෙන් ඈතරව දිනුවා කියන ස්වභාවය තුළ කිසිම ජයක් හෝ කිසිම පරාජයක් හෝ ඒ තුළ නැහැ. අනේ නිසා එතනට එන්න මේ බුද්ධ ශාසනය පුළුවන් තරම් තමන් උපකාර කරගන්න ඕන. මේක යටපත් වුණාට පස්සේ, මේක යට ගියාට පස්සේ නැවත Tamante දර්ශනය පහල කරගන්න අවශ්‍ය කරන මාර්ගය කියා දෙන්න හරි දහමක් ලැබෙන්නේ. ඒකයි මේක මේ තරම්ම වටිනවා කියලා කියන්නේ. මේ අපි ඉපදිලා ඉන්න කාලය මොන තරම් උතුම්ද, මේ ශාසනයෙන් මේ සංසාරයෙන් ගැලවෙන්න කවුරු හරි කෙනෙක් මහන්සි වෙනවද, එයාට මේ ශාසනය උපකාර කරගන්න පුළුවන්. බුද්ධ ශාසනය උපකාර කරගන්න පුළුවන්. සංසාර දුක හොඳට වටහාගෙන මේ ශාසනය උපකාර කරගෙන ගැලවෙන්න පුළුවන්. ඒ නිසා අපි එතනට මාවත හදාගන්න ඕන, අපි එතනට පාර හදාගන්න ඕන. ඒ පාර මාවත එතනට හදාගෙන ඒ தත්ත්වයටපත් වෙනකම් තමයි මේ ජීවිතය කරන දම්පින් ආදී කටයුතු වැඩි වැඩියෙන් සිද්ධ කරන්න ඕන.
ඒ මාවත පෑදෙන විදිහට කල්පනාව මෙහෙවා ගන්න ගමන් දම්පින් ආදී කටයුතු තමන් නැවත නැවත කරන්න ඕන. මොකද භෞතික දේවල් නෙවෙයි අන්තිමට අපිට ඉතුරු වෙන්නේ. අපි ජීවිතයේ අවසානෙට ඉතුරුවක් විදිහට තබාගන්නේ මේ පුළුවන් කාලේ තමන්ගේ අත් දෙකේ කකුල් දෙකේ වෙරවීරිය හැමදාම පවතින්නේ. අත් දෙකේ කකුල් දෙකේ වෙරවීරිය හැමදාම පවතින්නේ. ඒක ඊළඟ විනාඩි 5ේදී වුණත් තමන්ට අහිමි වෙන්න පුළුවන්. අපි අවුරුදු ගණන් වලට කාලය හදාගෙන කාලය තියාගෙන හිටියට අවුරුදු 80ක් විතර වෙනකොට තමයි කකුල් දෙකේ අත් දෙකේ හයිය හත්තිය සම්පූර්ණ ෂේ වෙලා යන්නේ. යා ගන්න ඒ ගන්න බැරි වෙන්නේ, අතප්පයක් උස්සලා වැඩප්පලක් කරගන්න බැරි වෙන්නේ කියලා අපි කාල නිර්ණය කරලා තියෙන්නේ අවුරුදු 80ක් විතර අල්ලලා. ඒත් අපි අවුරුදු 80ක් විතර අල්ලලා අපි පෘථග්ජනභාවය නිසා කාල නිර්ණය කරගත්තත් ඊළඟ විනාඩි 5ේදී උනත් දකුණු පැත්තෙන් සම්පූර්ණ අඩපණ වෙන්නත් පුළුවන්, වම් පැත්තෙන් සම්පූර්ණ අඩපණ වෙන්නත් පුළුවන්. ආන්නේ නිසා ඒ අඩපණ වීම මොහොතක් ගානෙම සිද්ධ වෙනවා. ලෙඩ දුක් වලට වාජනය වෙලා සමහර වෙලාවට ඒ අඩපණ වීම ප්‍රකට වෙන්නත් ගන්නවා. මොහොතක් ගානෙම සිද්ධ වෙනවා. ගුලිය පිටින් එක ගොඩ පිටින්ම මොහොතක් ගානෙම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ලෙඩ රෝග වලින් ඒ මොහොතක් ගානෙ සිද්ධ වෙන පරිවර්තනයට ලෙඩ දුක් සමහර වෙලාවට ඇති වෙලා හැදිලා ඒක ප්‍රකට වෙන විදිහටම ඒ වගේ ශක්තිය හීන වෙලා යන්නත් පුළුවන්. අන්න ඒ නිසා මේ මොහොත ගැන හිතනකොටත් අපි හිතන්න ඕන තව මහ කාලයක් නෑ Tamanට කියලා හිතන්න ඕන. මේ ගෙවිලා යන්නේ වටිනා සම්පත්තියක්. කාලය රත්තරන් වලටත් වඩා වටිනවා. කාලය රත්තරන් වලටත් වඩා වටිනවා. මේ මොහොතක් ගානේ Tamanට ආපහු අදින්න බැරි වෙන විදිහට තමයි කාලය ගෙවෙන්නේ. අනෙක් ගෙවෙන දේවල් අපිට නැවත මොකක් හරි කරලා රිපයර් කරන්න පුළුවන්. ටයර් එකක් ගෙවෙනවා නම් ඒ ටයර් එක මොකක් හරි කරලා ඒකට උඩින් තව එකක් අලවලා හරි රිපයර් කරන්න පුළුවන්. වෙන යම් දෙයක් ගෙවෙනවා නම් ඒ ගෙවෙන දේ අපිට මොකක් හරි කරලා ලී කෑල්ලක් ගාරා හරි යකඩ කෑල්ලක් පුරුද්දලා හරි වෙන මොකක් හරි දෙයකින් අපිට ඒක නැවත තව ටිකක් පවත්ව ගන්න පුළුවන් විදිහට රිපයර් කරන්න පුළුවන්. ඒත් මේ කාලය හා සම්බන්ධව ගෙවි යන ආයුෂ නැමැති ස්වභාවය අපිට රිපයර් කරන්න පුළුවන් විදිහට නෙවෙයි ගෙවිලා යන්නේ. එනිසා මේ ආයුෂ ගෙවීම සම්බන්ධව කල්පනා කරන්න ඕන. අපි සෑම කෙනෙක්ම ජරා ව්‍යාධි මරණ දුකට අපි මොහොතක් ගානේ පත් වෙනවා. අපි මොහොතක් ගානේ පත් වෙනවා ජරා ව්‍යාධි මරණ. මේ ජරා ව්‍යාධි මරණ කියන මේ ස්වභාවයන් තුනම Tamanට අත්දකින්න Tamanට මුහුණ දෙන්න වෙන්නේ මොකද? මේ ආයුෂ ගෙවීම. ඒ ගෙවීමක් අපි මේ ජීවත් වෙන්නේ එහෙනම් ගෙවීමක් ඇතුලේ, පවතින්නක් ඇතුලේ නෙමෙයි, තියෙන්නක් ඇතුලේ නෙමෙයි. අපි මේ ජීවත් වෙන්නේ ගෙවීමක් ඇතුලේ. තමන් යම් පමණකට දක්ෂ වෙනවද ඒ කල්පනාව ගන්නන් අපි ඒකට කියනවා ධර්මානුකූල කල්පනාව. මම මේ ජීවත් වෙන්නේ ගෙවීමක් ඇතුලේ. මම මේ ජීවත් වෙන්නේ ගෙවීමක් ඇතුලේ. ආන්නේ නිසා ඒ ගෙවීම ඇතුලේ ජීවත් වෙන තමන් අප්‍රමාද වෙන්න ඕන. ධනට පිනටත් අප්‍රමාද වෙන්න ඕන. කුසලයටත් අප්‍රමාද වෙන්න ඕන. ධනට පිනටත් අප්‍රමාද වෙන්න ඕන. කුසලයටත් අප්‍රමාද වෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ගෙවි යන ස්වභාවය වටහාගෙන තේරුම් අරගෙන අපි මේ ආවේ අම්බලමකට කියලා දැනගෙන මේ අම්බලම තුල Tamanට ස්ථිර අයිතියක් ස්ථිර අයිතිවාසිකමක් නැහැ කියලාම කල්පනා කරන්න ඕනේ. මේකෙන් බහැලා යන්න වෙනවමයි. දවසක වේලාවක කාටවත් නොකිය, කාටවත් නොදන්නව, කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. දවසක වේලාවක අපි කාටත් මේ අම්බලෙමින් බහැලා යන්න වෙනවා. අපි අර අවිද්‍යාව නිසාවෙන් මේකේ සින්නක් කර අයිතියක් තියෙනවා කියලා අමුතු කල්පනාවක් මේ හැමදේ සම්බන්ධවම ඇති කරගෙන තියෙනවා. ජීවිතයේ සම්බන්ධවත් එහෙමයි, රූපයේ සම්බන්ධවත් එහෙමයි, සිත සම්බන්ධවත් එහෙමයි, භෞතික ලෝකයේ තුල අපිට ලැබිලා තියෙන දේවල් සම්බන්ධවත් එහෙමයි. අපි මේ හැම දෙයක් සම්බන්ධවම හැඟීම් පිහිටුවලා තියෙන්නේ සින්නක් කර අයිතියක් අපිට මේව සම්බන්ධව තියෙනවා කියලා. ඒත් නෑ, මොහොතක් මොහොතක් ගානේ බැස යාමේ තැනටම තමයි අපි මේපත් වෙන්නේ. ආන්නේ නිසා අපිට බහින්න වෙනවා මේ අම්බලෙමේ. මේක හැමදාම ජීවත් වෙන්න බෑ. එහෙනම් ඒ බහින දවස එනකොට, ඒ බහින වෙලාව එනකොට, ඒ බහින හෝරාව වෙනකොට තමන් හැම අතින්ම සූදානම් වෙලා ඉන්න ඕන. හැම අතින්ම සූදානම් වෙලා ඉන්න ඕන. එනිසා හොඳට දම්පින් කරන්න මේ ජීවිතය තුළ තමන් වෙලාව ඉඩකඩ වෙන් කරගන්න ඕන. මොනතරම් රාජකාරි වලට තමන් බද්ධ වෙලා බැඳිලා හිටියත් ඔළුවේ තියාගන්න ඕන රාජකාරි නෙවෙයි ජීවිතේ. රාජකාරි නෙවෙයි ජීවිතේ. ඒව මේ ටික කාලෙකට අපිට ලැබුණ දේවල්. ජීවත් වීම පිණිස, කීයක් හරි හොයා ගැනීම පිණිස, කීයක් හරි උපයා ගැනීම පිණිස, ආන්න ඒකට තමයි අපි මේ රාජකාරියකට මැදි වෙලා, රාජකාරියකට කොටු වෙලා, රාජකාරියකට බැඳිලා ජීවත් වෙන්නේ. නමුත් ඒක නෙවෙයි ජීවිතය කියලා කල්පනා කරන්න ඕන. ඒක අපිට දිගට කරන්න බෑ. මෙතනින් බහින්න වෙන දවසට අපිට බහින්න වෙන්නේ රාජකාරිය තියලා. අපිට මෙතනින් බහැලා යන්න වෙන්නේ රාජකාරිය තියලා. මොනතරම් තරාතිරමක හිටියත්, මොනතරම් ඉහළ පෙළන්තියේ තැනක හිටියත්, මොනතරාතිරම් වල රාජකාරිකම් කළත් තමන් කල්පනා කරන්න ඕන මේ අම්බලමින් දවසක තමන්ට අනිවාර්යයෙන්ම බහින්න සිද්ධ වෙනවා. ඒ බහින්න සිද්ධ වෙනකොට බහින්න සිද්ධ වෙන්නේ අපිට රාජකාරිය ඇතුළු කොට ඇති සියල්ලම අපිට තියලා තමයි මෙතනින් එළියට බහින්නේ.
ඉන් සභාගතුන් වහන්සේ මතක් කරනවා මේ ගෙවී යෑමේ ධර්මතාවයකට යටත්ව ඉන්න තමන් ගෙවී යෑමේ ධර්මතාවයකට යටත්ව පවතින රූපය උපයෝගී කරගෙන උපකාර කරගෙන සිතත් රූපයත් උපකාර කරගෙන දම්පින් කරන්න පින් කුසල් වඩන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජීවත් වෙනකොට සිදු වුණ විශේෂ සිදුවීම අපි මේ ධර්මානුශාසනාව වෙනුවෙන් මාතෘකා කරගත්තා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොට භද්‍රා කියලා තරුණියක් ඇය පුදුම තරම් සාසනයට ලෙන්ගතුව කටයුතු කළා. භද්‍රා මොනතරම් සාසනයට ලෙන්ගතුව කටයුතු කරාද කියලා කියනවනම් භද්‍රගේ පවුලෙම හිටියේ නෑ භද්‍රා තරම් පිනට දහමට ලැබි කෙනෙක්. භද්‍රා කල්පනා කරලා බැලුවොත් එහෙම භද්‍රගේ අම්මා සම්බන්ධව තාත්තා සම්බන්ධව පවුලේ අනෙක් අය සම්බන්ධව කල්පනා කරලා බැලුවොත් එහෙම භද්‍රටම තේරෙනවා භද්‍රා තරම් පිනට දහමට සාසනයට නැඹුරුව කටයුතු කළ කෙනෙක් තමන්ගේ පවුලේ නෑ කියලා. භද්‍රටම තේරෙනවා ඒ තරමටම භද්‍රා මේ සම්බුද්ධ සාසනයට පුදුම දායකත්වයක් දුන්න කෙනෙක්. සම්බුද්ධ සාසනයට දායකත්වයක් දුන්න කෙනෙක් සම්බුද්ධ සාසනයේ පැවැත්ම පිණිස සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය පිණිස යම් කෙනෙක්ට යම් දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒක මොන තරම් කුසලයක්ද. බුද්ධ සාසනයේ චිරස්ථිතිය පිණිසයි මම මේ කරන්නේ කියන කල්පනාවෙන් බුද්ධ රත්නයේට වේවා ධර්ම රත්නයේට වේවා සංඝ රත්නයේට වේවා යම් දායකත්වයක් Tamanට දෙන්න පුළුවන් නම් ඒක මොන තරම් උසස් දෙයක්ද මොන තරම් උසස් හැඟීමක්ද. හුස්ම ටික යන වෙලාවෙදී උනත් Tamanගේ කල්පනාවට ආවොත් මම බුද්ධ ශාසනයට බුද්ධ ශාසනයේ චිරස්ථිතියට බුද්ධ ශාසනයේ දියුණුවට බුද්ධ ශාසනයේ පැවැත්මට මම දායකත්වයේ දීලා කටයුතු කළා කියලා Tamanට කල්පනා වෙනකොට ඒක මොන තරම් පිමතුණේ හිතට සැනසෙල්ලක්ද. භද්‍රා බුද්ධ ශාසනයේ ජීවිතය කරගත්තා. බුද්ධ ශාසනයේ ජීවිතය කරගත්තා. ඇයට මොන තරම් දේවල් ගිහි ජීවිතය තුළ ඇයට පැවරලා තිබුණත් ඒ හැම දෙයක් අතරතම ඇය බුද්ධ ශාසනයත් මතක තියාගත්තා. බුද්ධ ශාසනයන් මතක තියාගත්ත සුළුපටු වාසනාවන්ත කාලයක්ද බුද්ධ ශාසනයක් කියලා කියන්නේ. මනුස්ස ලෝකෙට ෂේම භූමිය. දෙවියන් කී වතාවකට මනුස්ස ලෝකෙට වඳිනවද මේ බුද්ධ ශාසනය මනුස්ස ලෝකේ පවතින නිසා. මිනිසුන්ගේ බුද්ධ පූජාව, මිනිසුන්ගේ මල්වට්ටිය, මිනිසුන්ගේ ගිලම්පස ට්‍රේක, මිනිසුන්ගේ ආහාර දාණය, මිනිසුන්ගේ කටින පූජාව, මිනිසුන්ගේ ආවාස දාණය බුද්ධ ශාසනය ඇසුරු කරගෙන මොන තරම් මිනිසු පින්දහම් කරනවද. බුද්ධ ශාසනය ඇසුරු කරගෙන මේ මිනිසු පින්දහම් කරන වාරයක් වාරයක් පාසාම ඒව දකින දෙවිවරු මේ මනුස්ස ලෝකෙට මොන තරම් වඳිනවද. අනේ අපිට වඩා කොච්චර බුද්ධ ශාසනයෙන් ඵල මේ මිනිසු නෙලා ගන්නවද. ඇත්තටම දෙවියන්ට වඩා පුදුම තරම් ඵල නෙලා ගන්න පුළුවන් මිනිස්සුන්ට. ඒකනේ භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ දෙවියන් අතර උපදිනවටත් වඩා මේ මිනිසුන් අතර උපදින්න ලැබෙනවා කියන එක භාග්‍යයක්. කිච්චෝ මනුස්ස පටිලාභෝ මනුස්ස ප්‍රතිලාභේ නම් භාග්‍යයක්මයි විශේෂයෙන් බුද්ධ ශාසනයකදී. බුද්ධ ශාසනයකදී තමන් මනුෂ්‍යත්වයට ආවා කියලා කියන්නේ ඒක පුදුම තරම් ලාභයක් විදිහටයි භාග්‍යතුන් වහන්සේ සලකන්නේ. ඒ තරමටම මේ බුද්ධ ශාසනයක අපකැපව කටයුතු කරන ඇත්තන්ට ඒ තරම් කුසල් වැඩෙනවා. පිනට වඩා මහා බලසම්පන්තියක් තියෙනවනේ කුසලය තුළ. ඒ තරමටම කුසල් වැඩෙනවා. ඉතින් භද්‍රා පුදුම තරම් බුද්ධ ශාසනයට ඇලුම් කළා. ඇය මොන තරම් ඇලුම් කරාද කියලා කියනවනම් ඇයට ඉඩකඩ ලැබෙන හැම වෙලාවකදීම ඇය මහා සංඝරත්නයට අයිති පිරිස වඩම්මලා දන් දෙන්න පුරුදු වෙලා හිටියා. ඇයි දන් අඳුරන හාමුදුරුවරු, ඇසුරු නිසුරු කරපු හාමුදුරුවරු, කතා බහ කරපු හාමුදුරුවරු වරින් වර පුළුවන් වෙලාවට වඩම්මලා ඇය තමන් හරි හම්බ කරන එකෙන් මහා සංඝරත්නයට දන් දෙන්න පුරුදු වෙලා හිටියා. එදින් දුන්න හැම තැනකදම ඇය දන් දුන්නේ පුද්ගලිකත්වයක් හිතේ තියාගෙන. මං අඳුරන හාමුදුරුවෝ, මම දන්න හාමුදුරුව, මගේ හිතවත් හාමුදුරුව, මගේ කල්යාණ මිත්‍ර හාමුදුරුව කියලා නැවත නැවත පුද්ගලිකත්වයක් ආරෝපණය කරගෙනමයි ඇය නැවත නැවත දන් දුන්නේ. ඇයි පින් කරන ගමන් ඇයි කල්පනා කළා මගේ පවුලේ මට කියලා ඉන්නේ නංගි විතරයි. ඇයවත් මම කොහොම හරි මේ පාරට ගන්න ඕන කියලා. ඇයි කල්පනා කළා නංගිටත් බුද්ධ ශාසනය ඇසුරු කරන්න උගන්වන්න ඕනේ. නංගිටත් උගන්වන්න ඕන බුද්ධ ශාසනය ඇසුරු කරන්න. ඒ නිසා මම මේ කරන පින්කම් වලදී එකපාරට කෙනෙකු අපිට ගන්න බෑ. එකපාරට ගන්න බැරි නම් අපි මොකද කරන්න ඕන? අපි ඒ කටයුතු කරන තැන් වලදී ඩිංග ටික ටික කඹෙන් අදින්න ඕන ඒ පැත්තට. ඒක කල්යාණ මිත්‍රත්වයමයි. යම් කෙනෙක්ව තමන් බුද්ධ ශාසනයට නැඹුරු කරලා තියෙනවා නම් අම්මා තාත්තා දරුවන්ව වේවා, දරුවෝ දෙමව්පියන්ව වේවා, යාළුවෙක් යාළුවෙක්ව වේවා, යෙහෙලියක් යෙහෙලියක්ව වේවා, අයියා නංගිව වේවා, නංගි අයියව වේවා, යම් කෙනෙක්ව බුද්ධ ශාසනයෙන් නැඹුරු කරලා තියෙනවා නම් ඒක පුදුම ආනිසංසදායකයි. ඒ නිසා භද්‍රා හිතුවා සුභද්‍රවත් ගන්න ඕනේ. සුභද්‍රටත් ඩිංග ඩිංග පුරුදු කළා දම්පින් කරන හැටි.
සුබද්‍රට දම්පින් කරන හැටි ගැන්නුවා. සුබද්‍රත් පුරුදු වුණා දම්පින් කරන්න. සුබද්‍රා අක්කත් එක්ක එකතු වෙලා දම්පින් කරන කමන් දවසක් ඇයට හිතුණා තනිව දානයක් දෙන්න ඕනි කියලා. හාමුදුරුන්ට දාන දෙන විදිහ ඇය දැන් දන්නවා. උන්වහන්සේලාට වත් පිළිවෙත් ටික කරන්න ඕන විදිහ ඇය දන්නවා. දානේ බෙදෙන විදිහ දන්නවා. සකස් කරන විදිහ දන්නවා. ඇය හාමුදුරුවෝ අටනමක්. රේවත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොට ඇති හාමුදුරුවෝ අටනමක් වඩම්මලා ඇය දානයක් පූජා කළා. මහා සංඝරත්නයට පූජා වේවා. මොකද ඇගේ ඇඳුණුම්කම අඩුයි. භද්‍රගේ ඇඳුණුම්කම වැඩි. ඇඳුණුම්කම වැඩි හින්දා පුද්ගලිකත්වය එනවා වැඩි. නමුත් සුභද්‍රගේ ඇඳුණුම්කම අඩුයි. අඩුකම නිසා ඇය දාන පූජා කළා. මහා සංඝරත්නයට වේවා කියලා කිසිම විශේෂයක් නැහැ වැඩපු හාමුදුරුවෝ සම්බන්ධව. ඇය පූජා කළේ බුද්ධ ශාසනයේ වැඩ ඉන්න මහා සංඝරත්නයට පූජා වේවා කියන චේතනාවෙන් දානයක් පූජා කළා. කාලයක් ගත වෙනකොට දෙන්නම ජීවිත ගමන නිමා කරා. ජීවිත සැරිය අවසන් කරා. දෙදෙනා දෙතැනක ඉපදුනා. අපේ කල්පනාවේ හැටියට නම් භද්‍ර උපදින්න ඕන හොඳම තැනක, සුභද්‍ර උපදින්න ඕන ඊට පල්ලෙහා තැනක. නමුත් මේ දෙක වෙනස් වුණා. අපි හිතන ක්‍රමය වෙනස් වුණා. භද්‍රාට වඩා උසස් තැනක ගිහිල්ලා සුභද්‍ර ඉපදුනා. භද්‍ර ඉපදෙනකොට තෞතිසා දිව්‍ය ලෝකයේ තුල සුභද්‍ර ඉපදෙනවා. නිම්මාන රති දිව්‍ය ලෝකයේ තුල දවසක් සුභද්‍ර භද්‍රව බලන්න තෞතිසා දිව්‍ය ලෝකයට ආවා. සුභද්‍ර භද්‍රව බලන්න තෞතිසා දිව්‍ය ලෝකයට එනකොට මේ අක්කව බලන්න එතනට එනකොට තෞතිසා දිව්‍ය ලෝකේ සක්‍ර භවන තුල භද්‍ර ජීවත් වෙනවා. භද්‍ර වාසය කරනවා. සක්‍ර භවන තුල හිටපු හැම කෙනෙකුගේම ශරීරයෙන් ප්‍රකට වුණ ආලෝකයට වඩා සුභද්‍රගේ ශරීරයෙන් ආලෝක ශක්තියක් නිකුත් වෙනවා. එළිය වැඩි යගේ ආලෝකය වැඩි, එළිය වැඩි, පැහැය වැඩි, ලස්සන වැඩි, අලංකාරය වැඩි, ශෝභාව වැඩි. භද්‍රට හඳුන්වලා දුන්න තමන් සුභද්‍ර බව. භද්‍ර ඇහුවා, මට වඩා අඩුවෙන් පින් කරපු ඔබ කොහොමද මේ තරම් ආලෝකයක්, කොහොමද මේ තරම් ශෝභාවක්, කොහොමද මේ තරම් එළියක්, ලස්සනක්, රූපයක් අත්කරගත්තේ කොහොමද ඇහුවා. රූපය, ආලෝකය, එළිය, ශෝභාව විතරක් නෙවෙයි අක්කණ්ඩී, මම ඉපදුන තැනත් ඔබට වඩා ඉහළ තැනක්, ඒ තමයි නිම්මාන රති දිව්‍ය ලෝකය කිව්වා. ඔබ තෞතිසා වින්නකොට මම ඉපදුනේ නිම්මාන රති දිව්‍ය ලෝකයේ තුල කිව්වා. අහනවා ඇය භද්‍ර අහනවා සුභද්‍රගේ කොහොමද එහෙම වුනේ, ඔබට වඩා මම ශාසනයට ඇලුම් කරානේ, දන් දුන්නානේ මහා සංඝරත්නයට. එතකොට කිව්වා ඔබ දාන දෙන හැම වෙලාවකදීම පුද්ගලිකත්වයේ හිතට අරගෙන ඔබේ ඇඳුනුම්කම මත වැඩම කළ හාමුදුරුවන්ට කිව්වා ඔබ දන් දුන්නේ. හැබැයි මම එක වතාවක් වුණත් අර වඩන්මපු අටනමට දන් දුන්නේ මහා සංඝරත්නයට වේවා කියන චේතනාවෙන් පුද්ගලිකත්වයට එහා ගිය සාමූහිකත්වයක් මං හිතට අරගෙන දානි දුන්නා කිව්වා. ආන්න ඒ නිසා සාමූහිකත්වයට මේ සමූහයකට සංඝරත්නයට කියන කල්පනාවෙන් මම දානය දුන්න නිසාවෙන් ඒ දානේ ආනිසංස මට මේ විදිහට ලැබුණා කියලා. සක්‍ර දේවේන්ද්‍රයා මේ ප්‍රවෘත්ති මහමුගලන් මහරහතන් වහන්සේට මතක් කළා. උන්වහන්සේ දම්සභා මණ්ඩපය තුළ භාග්‍යතුන් වහන්සේට මතක් කළා. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් මේ සංඝගත දක්ෂිණාවක තියෙන වටිනාකම, බුද්ධ ශාසනයක් පවතින වටපිටාව තුළ සංඝයා පිණිස වේවා, සංඝරත්නයට වේවා, මහා සංඝරත්නයට වේවා කියන චේතනාවෙන් යම් කෙනෙක් දානාදී පින්කම් කරනවද ඒ තුළ මහා ආනිසංස ශක්තියක් ගොඩනැගෙනවා මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දාදම් සභා මණ්ඩපය තුළ චතුරාර්ය සත්‍ය දේශනාවක් මතුවෙන විදිහට ධර්මානුශාසනාව සිද්ධ කළා. එදා ධර්මානුශාසනාව සිද්ධ කළා නිමාවටපත් වෙනකොට එදා දම්සභා මණ්ඩපය තුළ ධර්ම ශ්‍රවණය කළා වූ බොහෝ පිරිසක් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂව ලබන නිවන් සම්පත්තිය දක්වාම හිතගෙන ගියා. ඉන් මෙපිට හිටිය බොහෝ දවිය තවදුරටත් ධර්මාව බෝධයෙන් හිත ඉහළටපත් කරගත්තා. අද මේ උතුම් දම්සභා මණ්ඩපය තුළ පුරා හෝරාවක් සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ විමානවත්ව තුළ එන දද්දල්ල විමානවත්ව ඇසුර කරගෙන ධර්ම ශ්‍රවණය කළා වූ පින්වතුන්ටත් සසර ගමන තුළ කොතන හරි තැනක පින්කුසල් මෝරණවද ඒ පින්කුසල් මෝරණ මොහොත තුළ උතුම් ධර්මාවබෝධයෙන් භවගමන කෙළවරකට ලබන අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරවමින් ධර්මානුශාසනාව සමාප්ත කරන ගමන් නිමාවට පත් කරන ගමන් අද පින්කමේ දායකත්වයන් පිළිබඳව අපි මේ විදිහට සිහිපත් කරනවා. විශේෂ වශයෙන්ම සම්පත්පති රාජ අනුපමා සඳරත් බොවින්දුපති රාජ සමිඳුපති රාජ යුවින්දුපති රාජ කියන පින්වත් පවුලේ ඇත්තන් බන්දුල පතිරාජ පියාණන් ලීලාවතී සේනානායක මෑණියන් ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා ලබා ගැනීමේ චේතනාව මුදුන්පත් කරගෙනයි අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. පරලෝසපත් කරුණාවතී පෙරේරා මෑණියන්ටත් පියතිලක සඳරත් පියාණන් ප්‍රධාන කොට ඇති සියලු පරලෝසපත් ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා වේවා කියන බලවත් චේතනාව ඉදිරිපත් කරගෙන කැනඩාවේ පදිංචි සම්පත් පතිරාජ අනුපමා සඳරත් බොවිඳු පතිරාජ සමිඳු පතිරාජ යුවිඳු පතිරාජ කියන පින්වත් පවුලේ දායක පින්වතුන් එකට එකතු වෙලා අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරනවා. එහෙමනම්
අපි මේ විදිහට කල්පනා කරගමු. සමන්තා චක්කවාලේ සූකෙන දේවතා ආරාධනාව සිද්ධ කරනවා සමග අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මන් දෘෂ්ටිකෂ්ඨ දේවතාවරු දේවතාවියම් ප්‍රධාන යම්තාක් දේවදේවී සමූහයා ඔබෙන් මගෙන් අපෙන් පුණ්‍යානුමෝදනාවන් ලබන්න කැමති වෙනවද බලාපොරොත්තු වෙනවද එසේ පිං ගන්න කැමති වන බලාපොරොත්තු වන සියලු දෙවියන්ට අපි අපි එකට එකතු වෙලා මේ රැස් කරගත්තා වූ පිං කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවන් ලබන දෙවියන්ගේ දේවානුභව සම්පත් වැඩේවා, දිව්‍ය අසයිසුරු සම්පත් වැඩේවා. ඔබ හැම දෙනාගේම ජීවිතවලට අභිවෘද්ධිය පිණිස, සුභසිද්ධිය පිණිස, ආරක්ෂාව පිණිස, කල්යාණ මිත්‍රත්වයෙන් ආශිර්වාද කරත්වා. දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනාවක් තබමු. අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන දායක පින්වතුන් නමින් පරදෝසපත් වන්ට එදුන නම් සඳහන් කළ ඥාතිවරු ප්‍රධාන කොට ඇති ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ශ්‍රාවක පින්වතුන් යම් කෙනෙක් නමක් ගම සිහි කරගෙන පින් දෙනවද ඒ ඇත්තන්ටත් අපවත් වී වදාළ ගරුතර මහා සංඝරත්නයටත් අපව පැවිදි භාවයට පත් කළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේම මව්පාර්ශ්වෝ පියපාර්ශ්වෝ නියෝජනය කරමින් මෙලවහල යම්තාක් ඥාතිවරු සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරගෙන මේ දෙන කරන ප්‍රාර්ථනාවට අනුව පුණ්‍යානුමෝදනාවන් ලබන්ට බලාපොරොත්තු වෙනවද කැමති වෙනවද එසේ පිං ගන්න කැමති වන බලාපොරොත්තු වන සියලු පරලෝසපත් ඥාතිවරු මේ පිං අනුමෝදන් වෙත්වා, සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනාවක් තබමු. අද පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන නම් සඳහන් කළ දායක පින්වතුන් ප්‍රධාන කොට ඇති ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ ශ්‍රාවක පින්වතුන්ටත් මෙත් සදහම් විකාශයේ ප්‍රධාන අනුශාසක පරම පූජනීය අවසරයි ගලිගමුවේ ඥානදීප නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයටත් අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේ මව්දෙමව්පියන්ගේ ජීවිතවලටත් අපාපටත් මේ පින්පෙත්වල බලවත් ආශිර්වාදය ලැබේවා. කායික නිරෝගී භාවයේ මානසික සුවපත් භාවයේ ඇතුව තව චිරාත් කාලයක් මේ මනුස්ස ජීවිතේ පූර්ණාවෂ වින්දනය කරමින් දම්පින් කරන්න, පින් කුසල් වඩන්න, ධර්ම ශ්‍රවණය කරන්න හිතගත නැඹුරු වේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ පින්වතුන්ටත් ධර්මානුශාසනාව සිද්ධ කළා වූ අපටත් සම්මා සම්බුද්ධත්වයේ, පසේ බුද්ධත්වයේ, මහරහත් භාවය කියන තුන්තරාවෝදී ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන, අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකේ නිර්වාණ බෝධියට පැමිණ ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහා නිසංසදායක කුසල කර්මය හේතු වේවා, වාසනා වේවයි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. තෙරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සෑම දිනෙක්ටම නෙදුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවයම සැලසේවා. සුපින තුනේ උතුම් වූ ධර්ම ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත පින්වන්තව සෑම දිනෙක්ටම උතුම් වූ ධර්ම අවබෝධයෙහි පිණිස මේ කුසලානි සංස ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සුපින තුනේ අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ ලෙස වැඩම පාපදහලේ අවසරයි සිහිපත් කරන්නට පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක අපගේ පින්වන්ත ගෞරවනීය කල්හාණ මිත්‍ර දේශකයාණන් වහන්සේට පාදහාවි වන්දනීය නමස්කාර පූරකව මේ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කර සිටවා. ඒ වගේම අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ සිදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරනු ලැබුවේ සම්පත් පතිරාජ මහතා, අනුපමා සදරත් මහත්මිය, බොවිඳු පතිරාජ, සබිඳු පතිරාජ, යොවිඳු පතිරාජ යන ඒ පුතුන් ඇතුළු ඒ පවුලේ සුපින්වන්ත පිරිස විසින්. ඒ සදහැවතුන්ගේ උතුම් වූ බලාපොරොත්තු, උතුම් වූ ප්‍රාර්ථනයන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. එසේනම් සුපින්නතුනේ තවත් මෙවැනිම උතුම් වූ ධර්මානුශාසනාවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබගේ නිබහනෙන් සමුගෙන යන්නට අවසරයි. ඔබ සැම දෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි.